ආයුබෝවන් ගොඩක් සාදරෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවිව් එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම යට තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්. ඉතින් මම මේ template link එකේ link එක පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලාම කරගන්න ඕනේ අන්නේ link එක උඩ click කරගන්න එක. ඉතින් මම මේ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මෙතනින් open කරගන්නවා. Right ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ browser එක open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template in capcut කියන option එක click කරගන්න. Right ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ use template කියන option එක click කරගන්න. Right ඊට පස්සේ ඔයාගේ device එකේ photos and videos ටික පෙන්නයි. ඔයා උඩින් photos වලට මාරු වෙන්න. Right ඊට පස්සේ ඔයාගේ පළවෙනි clip එකට ඔයා select කරගන්න ඕනේ කළු පාට image එකක්. ඉතින් මම ඒක මෙන්න මෙතනින් select කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ දෙවෙනි clip එකට ඔයාට කැමති image එක select කරගන්න පුළුවන්. මම ඒකත් මෙන්න මේ විදිහට select කරගෙන මෙන්න මේ preview කියන option එක click කරගන්නවා. Right ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ video clip එක automatically generate වෙලා තිනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. Right ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ video එක device එකට save කරගන්න එක. ඒකට ඔයාට මෙන්න මේ export කියන option එක click කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරලා මේ video එක ඔයාගේ device එකට save කරගන්න පුළුවන්. Right, මෙන්න මේ විදිහට අපේ වීඩියෝ ක්ලිප් එක export වෙලා අවසන් වුණා. නමුත් මේ වීඩියෝ එකට ඇවිදලා තියෙන්නේ මේකට ආපු original sound එක. ඉතින් අපිට ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අපිට පුළුවන් මේ වීඩියෝ එක TikTok එකට upload කරනකොට අන්න එතනින් ඔයාට කැමති sound එකක් දාගෙන මේ වීඩියෝ එක upload කරන්න. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ අපේ preview එකේ තිබ්බ soundtrack එක මේ යොදාගෙන කොහොමද අපි මේ වීඩියෝ එක හදාගන්නේ කියලා. ඒකට ඔයා කරගන්න ඕනේ ඔයාගේ home button එක press කරලා home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා open කරලා තියෙන හැම application එකක්ම close කරගන්න. ඊට පස්සේ අලුතෙන්ම ඔයාගේ CapCut application එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් open කරගෙන අපි දැන් export කරගත්තු video clip එක select කරගෙන ඒක අපේ timeline එකට මෙන්න මෙතනින් add කරගන්න. Right ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ video එක timeline එකට add වුණා. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොටස select කරලා ඒක delete කරගන්න. Right ඊට පස්සේ ඔයා මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක උඩ touch කරලා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බෙනවා volume කියලා option එකක්. ඔයා අනේ click කරලා මේකේ volume එක 0 කරගෙන මෙන්න මේ හරිය ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාටේ ඉර අපේ වීඩියෝ එක පටන් ගන්න කෙළවරට ඇදගෙන ඔයා මෙන්න මෙතනින් back වෙලා මෙන්න මේ audio කියන එක touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ sound කියන option එකත් click කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ෆයිල් මාර්ක් එක ක්ලික් කරලා මෙන්න මේ from device කියන option එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයා අන්නේ link එකෙන් ගියාට පස්සේ ඔයාලට පොඩි audio clip එකක් දාලා තියෝ ඔයා අන්නේ එක download කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ search bar එකේ මම මේ search කරන විදිහට beatsheck 196 කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ mp3 එක බලා ගන්න පුළුවන් වේ උඩින්ම. ඊට පස්සේ ඔයා මෙන්න මේ plus mark එක ක්ලික් කරලා ඒක අපේ timeline එකට add කරගන්න. Right ඊට පස්සේ අපේ වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් play කරලා මේකේ preview එක බලන්න. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන එක touch කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලේ press කරලා මෙන්න මේ වීඩියෝ clip එක ඔයාගේ device එකට save කරගන්න එක. ඉතින් මෙන්න මේ වීඩියෝ clip එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් comment එකක් විදිහට දාන්න. ඉතින් මේ වගේ තවත් අලුත්ම අලුත් වීඩියෝකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.